ඊයේ 24 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මෝර්නින් හෙල් වත්පතේ පළවෙච්ච වාර්තා පිළිබඳ අද මේ වෙනකොට මාධ්‍ය ජාලයන් ඔස්සේ ගමන් කරමින් තියෙනවා. 2009 ඒකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වේල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ නෝවේ මවුන්ට් ඉංජිනියරින් කම්පැනි කියන ආයතනයෙන් අලසක් ඉල්ලුවයි කියන කාරණය. අද උදේ ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලයේ මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම AGE කියන මාධ්‍ය ජාලයත් මේ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරලා තියෙනවා. ඒක රටට බරපතල අපකීර්තියක්. 2009 අවුරුද්දේ මේ සිද්ධිය වෙන්නේ. ඒකට කෘෂිකාර අමාත්‍යවරයාට අපේ අද අධිකාරු ජනාධිපතිතුමා ඒ නිසා එතුමාටත් රටටත් මේක අපකීර්තියක් වෙන නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ ගැන වහාම නිවර්ති කිරීමක් කරන්න කියලා. මොකද රටට සහ ජාතියට අපකීර්තියක් වන නිසා. ඊළඟට මම කියන්න කැමති මේ මොහොත වෙනකොට මේ රටේ ප්‍රවෘත්ති මාධ්‍යන්වල බොහෝ විට පිටුපුරා යන්නේ පුවත්පත්වල, එහෙම නැත්නම් මාධ්‍ය ජාලයන්වල ඉදිරියෙන් යන ප්‍රවෘත්ති තමයි කොළඹ පෝර්ට් සිටි නැත්නම් වරාය නගර ව්‍යාපෘතිය. ඒ වගේ හම්බන්තොට සංවර්ධන. ඒකට මේ සියලු දේවල් දිහා බලපුවාම මට පේන දේ තමයි, අපිට පේන දේ තමයි මේ ආණ්ඩුව පෞගේ ආණ්ඩුවේ පරාජිත ආණ්ඩුවේ නමින් යැපෙන්න. ඔවුන් බදු පනවන්නේ රාජපක්ෂ නමින්. ඔවුන් බඩු මිල වැඩි කරන්නේ රාජපක්ෂ නමින්. ඔවුන් සියලු දේ කරන්නේ රාජපක්ෂ නමින්. එතකොට දැන් ඔවුන් අපි ගත්තොත් එහෙම වරාය නගර ව්‍යාපෘතිය ගත්තාම ඒක අපේ ආණ්ඩුවේ වැඩක්. හැබැයි ඔවුන් ලෝකේ පුරා ගියා. එංගලන්තයට ගියා. ඒ වෙලාවේ ඩේවිඩ් කැමරන් මහත්තයා හම්බුණා. ජර්මනියට ගියා. එතකොට මේ ජර්මන් චාන්සලවරියා හම්බුණා. ඇමරිකාවට ගියා. ලෝකේ හැම රටම ගියා. හැබැයි ඔවුන්ට හොඳ නාමයක් හම්බුණා. ඔළුවත ගෑවා. බොහොම කීකරු කීවා. අවනතයි කිව්වා. හරිම හොඳයි කිව්වා. මුකුත් හම්බුන්නේ නැහැ. හැබැයි අන්තිමට ඔවුන්ට යන්න සිද්ධ වෙන තරඟට යනවා ජිම්පින් හම්බෙන්නේ චීනේ. දැන් පෞගේ කාලේ අපිට අපාසහමාන කරලා අපි චීන කොලනියක් කරන්න හදනවා කියලා මේ රට. හැබැයි ඔවුන් අපට දොස් කියලා අපාද කරලා ආමන් කරලා ජනතා ඉස්සරහා මේ කරුණු ප්‍රකාශ කරලා අද මේ රටේ මේ ආණ්ඩුවේ හැම නායකෙක්ම එළියට රෑමට දුවන්නේ ජිම්පින් හම්බෙන්න. ලෝකෙ පුරා ගිහිල්ලා අවසානයේදී අද ජිම්පින්ගේ දොරටු වසල ඉන්නවා පාත්‍රය තියාගෙන උදෑසන. එතකොට ඔවුන්ට තියෙන අද චීනේ උදව්. එතකොට අද ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපෘති අපි දුන්නේ ඉඩම් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක්. හෙක්ටයාර 289ක් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට දෙනවා. ඒ වගේම අපි එදාසල හම්බන්තොට වරායට කිව්වේ වල කියලා. ඉහළ කොත්මලේ හිල හම්බන්තොට වරාය වල වලයි හිලයි බලන්න එන්න කියලා අපි කියනවා කියලා කිව්වා. හැබැයි අද හම්බන්තොට වරාය මුල් කරගෙන තමයි අක්කර හෙක්ටයාර 15,000ක් චීනට දෙන්න ආණ්ඩුව සාකච්ඡා කරමින් ඉන්නවා. ඒකයි අපි මේ වරාය ඇදුවෙත් මාළු බාණ්ඩ නෙමෙයි. එතකොට මත්තල ගුවන්තොට බල වීවේලන්න හදපු එකක් නේද? ඒගොල්ලෝ වීවේලුවා. හැබැයි ඒ දෙක මත තමයි අද ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථිකේ ක්‍රියාත්මක නැත්නම් ආර්ථික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හදන. ඒ වගේම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගත්තාම ඒක පොලිස් කරනවා යරුණාම මෙගා පොලිස් එක ආණ්ඩුවේ එළියට එන්නේ නැහැ. ඒ වරාය නගරේ තමයි පොලිස් කරමින් ඉන්නේ. මෙගා පොලිස් ව්‍යාපෘතිය පොලිස් වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මේ ආණ්ඩුව මහින්ද චින්තන ව්‍යාපෘතිය හොඳින් ක්‍රියාත්මක කරනවා. චීනයට යනවා. එන අපි හදපු ව්‍යාපෘති හොඳට පොලිස් කරනවා. අධිවේග මාර්ග හදනවා. ගම්බට දසලක්ෂ දෙනවා. මේ ව්‍යාපෘති ඔක්කොම අපේ ආණ්ඩුව ව්‍යාපෘති නිසා මහින්ද චින්තන ව්‍යාපෘතිය හොඳටම ක්‍රියාත්මක. ඒ විතරක් නෙවෙයි අපිට චෝදනා තිබුණානේ ඉන්දියාව යනවා. දේවාල ගාන යනවා. මේ ආණ්ඩුවත් එහෙම තරඟට තිරුපති යනවා. ජනාධිපතිතුමා අගමැතිතුමයි තිරුපති යන ජයටම. එතකොට අපේ ආණ්ඩුව මේගොල්ලෝ අනුමත කරනවා. මේ තියෙන තත්ත්වය තුළ මට පේන විදිහට නම් ඒ ඇයට ජනතාවගේ පිටක් නැහැ. දෙයියන්ගේම පිටයි. දෙයියෝ පිටවල මේ ආණ්ඩුව රැකගත් කරන ජනතාවගේ කිසිම පිටක් ලැබෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.